කියනන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨතුන් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන්ගේ ප්‍රේමය සුද්ධාත්මයන්ගේ ජීව දාණය ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රියදර සහෝදර සහෝදරයනි අද කියවීම පිළිබඳ අපිට මතක් කරලා දෙනවා දේව රාජ්‍ය වටිනාකම් ඒ අනුව ජීවත් වන්නද ලෝකෝත්තර දේශ හොයන්නද ලෞකික දේට වඩා ලෞකික සැප සම්පත් හැම දෙයක්ම විනාශ වී යන බව ස්වර්ග රාජ්‍ය සම්පත් සදාකාලික බවත් අපිට මතක් කරලා දෙනවා ඒ නිසා මිනිසුන් හැටියට අපි මේ ලෝකේ ජීවත් වෙද්දී ලෞකික දේ ස්වයමින් ගේ දොර ඉඩ කඩම් මතු පිටි මුදල් හදල් බලය තණ්හාව මේවා ඔක්කොම එක්ට්‍රැස් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙන මිනිස්සු මේ වයින් ඔබට ගිහිල්ලා ස්වාමීන් වහන්සේව හොයන්නට අපිට අමතකුණා නම් මේ මොහොතේ සමාව ලබාගෙන උන්වහන්සේව හොයන්නට උත්සාහ කරමින් ස්වාමීන් වහන්සේගේ සමාව අයිතිං යාඥා කරමි සියලු බලත්‍යයන් වහන්සේ අපට කරුණා කර අපගේ පෞකමා කර සදා ජීවනයට පවුනන සේක්වා ආමේන් ස්වාමිනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව ක්‍රිස්තුනේ කරුණා කළ මැනව ක්‍රිස්තුනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව ස්වාමිනේ කරුණා කළ මැනව Thank you.
अभी आज्ञा करमु अपगे रसस्थान वन देवी पियाननी उपहांसे करे बलापुरत्वन्नन उपहांसे नितर सुरकिन सेक्वेद उपहांसे किन तोर किसी तु वटिना कमक किसी तु सुद्धवंत कमक नैति बव अपि दनिमु एबेविन उपहांसे के महा दयानुकंपाव अपवेत पैव मेनव उपहांसे के राज्ये सबै सकद अत्कर गन्ना आयुरिन मेलव सीमित संपत् परिहरणय करन संदहा अपट उगन्नाव दाल मेनव मेकी देव स्वामी वन ज्येष्ठ तुम्हारे दे साम अपट लेवा पलमोन के लिए मन राजा बलिए पलमोन पुत्र गत पाटे के गिबियोन हिदी संविधान महान से रात्रि स्वप्ने गिन सलमोन के दर्शन उसे तबद दिव्य महान से कथा गुट मानुमट दीवदे इल्ला नैवा दाल से सलमोन कथा गुट दन दुमागे देवि समिदुनी उपमागे पियु दावित सिंहट ඔබ දාසයා රජ කොටපත් කළසේක මම ලාබාල කෙනෙක් මේ රට පාලනයේ දක්ෂකමක් මට නැත ගණන් කළ නොහැකි අසංඛ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරා ගන්න ලැබූ ඔබේ සෙනග මැද ඔබේ දාසයා සිටී එබැවින් ඔබේ මේ සෙනග විනිශ්චය කරනු පිණිස පොදනරක ගැන දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන් මැනවි මන්ද ඔබේ මේ මහා සෙනග විනිශ්චය කරන්න කවරකට පුළුවන්ද ඉවේ සලමුන් මේ දෙවිලු නිසා සමිදානන් වහන්සේ ඊට ප්‍රසන්න වූසේක දෙවියන් වහන්සේ කතා කොට නුඹ දීර්ඝායසය ඉල්ලන්නේවත් ධන සම්පත් ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තීරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින් බලන්න මොමුනුඹේ ලිමනස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැතිවන් ලෙස තියුණු නැනනවන නුඹට දෙමි යවසුසේ කර. දේවා කෙසේ දියමස්සේ සෝජවේවා පිළිතුරු ගිය ඔබේ පිළිතුරු समिदुनी उबे आज्ञा वंत मम प्रेम करमी समिदुनी उबे आज्ञा वंत मम प्रेम करमी समिदुनी मागे कम संपत उबर उबे नियोग पवत्वन्नट पुरंदु वेमी उब वदाद व्यवस्थाव मसुरंद हसकट वडा हमटा गनेग उबे मेह करवाट उब पुरंदु परिदी उबे महा पुलुनु गुने मागे सनसेव पिनिस वेवा समी दुनी ओबे वचन पहेदिली वन विट
आलोक लेबे इबे विन्नन वने अंत वने लेबे समी दुनी उबे आज्ञा वंत मम प्रेम करमी देवन केवीन शुद्ध पावल तुमान विसिन रोमवरुण डेलियन लद हसुनेन कुरिसकी देवयान वहांसे स्वकीय पुत्रानंगे स्वरूपेट समानवन पिनिस अप केंदवागत सेक तवद देवयान वहांसेगे अधासलस केंदवन लबुवांट इनम उन्वहांसेट प्रेम करन आयट सियाली दीम उन्वहांसे ओंगे यहापत पिनिस क्रियाकरण भव अभी दानी मंद उन्वहांसे कलिन तोरागत अय स्वकीय पुत्रानंगे स्वरूपेट समानवन पिनिस कल्पिया वेन्कलगत सेक एसे कले तमन वहांसेगे पुत्रानं बहु सहोदरन अतरिन ज्येष्ठयानं वन पिनिस एसे कलिन तोरागत अय उन्वहांसे केंदवागत सेक केंदवागत अय उन्वहांसे देव सम्बदतावेट पैमिनवु सेक देव सम्बदतावेट पैमिनवु अय उन्वहांसे महिमेट पमुनवु सेक देव वाक्य सेय देवराज्य पिलिबंद अभिरहस उदेक बालांट अनावरणे कन्हे वहां सेट स्तुति वेवा आलेलुया ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සුවිශේෂක මතයතුමා විසින් ලියා තිබෙන දේවා කෙනම් මෙසේය ස්වාමිනිය වහන්සේට මහිමේවා ස්වර්ග රාජ්‍ය කෙතක සංගවා තිබෝ නිධානයකට සමානයි එක්තරා මිනිසෙකුට ඒ සම්භවය ඔහුත් ඒ සංගවා සභා මහත් ප්‍රීතියෙන් ගොස් සමා සංතක සියල්ල විකුණා ඒකෙත මිලදී ගත්තේ स्वर्गराज्य अगनामुतु सयागिय वेलेंदेकुट समाने इता अगनामुतु के अटयाक संभव विट ओहु गोस तमा संतक सियाल विकुना ये मिलदी गर्ते स्वर्गराज्य वनाही मूदे हिलन लद सीलु वर्गवल मसुन असुकरगत देलकर समाने ए देलपिरनु कल दीवरयो ए वेरनरैद इंदगेन होंद मसुन बाजनवलट एकतु कोट नरक मसुन ඉවත දෙමු යුගාන්තයේදී එසේම වන්නේ දේවදූතය නික්මව දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන්කට අදමිටුන් ගිනි උඳුනේ හෙලන්නෝනේ ඒ වැළපීමද දත්මිටි කෑමද වන්නේ ඔබ මේ සියල්ල වටහා ගත්තොදයි ජේසුස් වහන්සේ ඇසුසේ
इसे यो की इविन स्वर्ग राज इविन नहां से ओंड कता पत एहे स्वर्ग राज जे गोले कु बावन पत्तन यम विने दरे प्वेद ओसी गबड़ आवें नवीन दे पेरनी दे पिनतर गेनन रूह मुले पिर समाने वदाल से सुविशेष वाक्य नाम से සලමොන් රජතුමා ගැන කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 970 වේ ජෙරුසලමේ රජ කෙනෙක් වශයෙන් සිටි සමයේ ඔහු ජෙරුසලම් මාලිගාව ලස්සනට ගොඩනැගුවා මේ ගොඩනැගිල්ල දැක්ක හැම කෙනෙක්ම ඒ ගැන වර්ණනා කරා ජේසුගේ කාලයේ පවා මේ ගොඩනැගිල්ල ගැන වර්ණනා කරද්දී උන්වහන්සේ මතක් කරනවා මේ ඔබට පිරෙන මේ ගොඩනැගිල්ල විනාශ කරන දවසක් එනවා නමුත් ඒක දවස් තුනෙන් ගොඩනගනවා කියලා උන්වහන්සේගේ ශරීරය ගැන කිව්වත් ඒ ගොඩනැගිල්ල උගක් වටිනා ගොඩනැගිල්ල නමුත් මේ සලමන් රජතුමා ලෞකික දේවල් මේ ගොඩනැගිලි හැදුවත් දිව්‍යන්හිදී යනහසේ සීනෙකින් දැర్శණය වෙනවා දැర్శණය වෙලා ඔහුගෙන් අහනවා ඔබට මොනවද මගෙන් ඕනේ ඔහු කියන්නේ ජනතාව පාලනය කරන සඳහා මට ප්‍රඥාව දෙන්න ජනතාව පාලනය කරන සඳහා මට ප්‍රඥාව දෙන්න වෙන මොකක්ද ඒක යනහසේ ඔහුගේ ඒ නිහතමානී බැගහැපත් ඉල්ලීම නිසා වෙන කිසි කෙනෙකුට වඩා අගනා ප්‍රඥාවක් සලමුන් රජතුමාට සමේ ගොඩනැගිල්ල අදදි මිටියකවත් පාරක් ඇහුනේ නැහැ කියලා කට කතා කියනවා ඒ තරම් ප්‍රඥාවෙන් මේ ගොඩනැගිල්ල හදිවව මතක් කරනවා ඒක සුද්ධෝ පාවලතුමා කියනවා ක්‍රිස්තුසාන්සේ අපව ස්වර්ගය කරා ගෙන යන ගමනේදී අපගේ සහයෝගය අවශ්‍ය බව මතක් කරනවා අපි කල්පනා කළ යුතුයි අපි ක්‍රිස්තුසාන්සේ තුලද ජීවත් වන්නේ නැත්නම් අපි හරි පාරද ඉන්නේ නැත්නම් අපිට පාර වැරදිලා අපි ඇත්තෙන්ම ක්‍රිස්තු අනුගාමකයන්ද කියන එක අපි මොහොතක් හිතන්න ඕන අපි ඩිපොසිට් කරලා තියෙන්නේ මේ ලෝකෙද නැත්නම් වස්තුවද මොනවාද අපි ඩිපොසිට් කරත් මේ ලෝකේ ඉන්ටරෙස්ට් එක හම් වෙන්නේ අපිට එහා ලෝකෙදී අපි එකතු කරන ලද දේ අනුව තමයි අපිට ඉන්ටරෙස්ට් එක හම් වෙන්නේ එහා ලෝකෙදී අපි එකතු කරන්නේ වස්තුව නම් ඒ වස්තුවේ ප්‍රතිභාග ප්‍රතිවිපාකේ අපිට එහා ලෝකෙදී ලැබෙන අපි ස්වාමීන් වහන්සේ ගැන හොයමින් උන්වහන්සේ ගැන ජීවත් වුණා නම් උන්වහන්සේත් එක්ක උන්වහන්සේ ඒකට ඵල විපාක අපිට දෙනවා ඒ නිසා අපි එකතු කරන දේ අනුව තමයි අපිට ඩිපොසිට් එකේ ඉන්ටරෙස්ට් එක හම්බ වෙන්නේ ඉතින් අපි කල්පනා කරන්න ඕනේ අපි මොනවද එකතු කරලා තියෙන්නේ වස්තුවද නැත්නම් බලයද ධනයද මේවා එකතු කරා නම් අපිට එහෙදිත් ඒකට ප්‍රතිවාක ලැබෙන්න පුළුවන් මේ ලෝකේ දේවල් එහා ලෝකෙට ගැලපෙන්නේ නැහැ දසපනතක් අපිට දීලා තියෙනවා ඒ දසපනත අපි ආරක්ෂා කිරීම තුළින් අපගේ මාංශ පිනවීම එකක් කලකට හෝ නතර කරන්න ඕන මේ ලෝකේ මාංශ පිනවීම තුළින් අපි දසපනත අමතක කරනවා ක්‍රිස්තුසාන්සේට විරුද්ධව කටයුතු කරන අයට අපි මොනවද දෙන්නේ ක්‍රිස්තු විරෝධින් ඉන්නවා දේව විරෝධින් ඉන්නවා ඒ අයට දෙන පණිවිඩය අපි මොනවද අපෙන් සලමන් රජුරන් වගේ හීනෙන් දේවනාංශය ලැබුවොත් ඔබ මොනවද ඉල්ලන්නේ කියලා අපි ඉල්ලන්නේ මුදල් රැකියාව ශරීර සනීපේ දීර්ඝායස හොඳ විවාහයක් ගියක් දොරක් මේවා නෙමෙයි අපි ඉල්ලන්නේ මේ හැම දෙයක්ම ලෞකික සැප සම්පත් මේ අවශ්‍යයි නමුත් මේකට වඩා දේවල් ස්වර්ග රාජ්‍ය සුවඳ වෙනවා අපි ඉල්ලන්නේ ඉල්ලනවාද අපි මට ප්‍රඥාව දෙන්න අපගේ රට පාලනය කරන්න මට තුනෙන් දෙකක් දුන්නොත් මම කොහොමද පාලනය කරන්න කියලා අපි ප්‍රඥාව තුළද ජීවත් වෙන්න දේවනාසික ඉල්ලන්නේ ප්‍රඥාව තුනෙන් දෙක ලැබුණොත් අපි කොහොමද රට පාලනය කරන්න ජනතාව පාලනය කරන්න කියලා අපිට සිහි නොවන ඇතුව කල්පනා කරන්න පුළුවන් ඒතර මේ ක්‍රිස්තුස් වහන්සේ අද සුවිශේෂයෙන් මතක් කරන උපමා තුනක් ඒ උපමා තුනෙන්ම එකම දෙයක් වගේ තේරුණා ඒකේ විවිධ දේ අපිට හඟවනවා
ස්වර්ග රාජ්‍ය නිධානයක් පිටක හංගවලා තිබෙන නිධානයක් ගැන කියනවා. වටිනා මුතු ඇටයක් සොයාගෙන වෙලෙන්දෙක් ගැන කියනවා. ඒ වගේම මූ දෙහෙරන දැලක් ගැන කියනවා. මේ උපමා තුනෙන්ම අපිට ස්වාමීන් වහන්සේ විවිධ පණිවිඩ දෙනවා. විශ්වාසයෙන් උපමාවකින් ඉගැන්වේ දිනදා සිද්ධි බුද්ධියෙන් තේරුම්ගෙන ක්‍රියා කරලා හදවතට මිනිසුන්ට කතා කරේ. එදිනදා සිද්ධි තුනේ විශ්වාසයෙන් කතා කරේ බුද්ධිය නෙමෙයි හදවතටයි. අනේ නිසා ත්‍රිසුසාංශේ වටා මිනිස්සු එකතු වුණා. හදවතට කතා කරද්දී මිනිස්සු හරි ආසයි බුද්ධියට වඩා. විශ්වාසයෙන් කාලේ බැංකු තිබුණේ නැහැ. බැංකු ගනුදෙනු තිබුණේ නැහැ. ඒ නිසා මිනිස්සු මුදල් සහ වටිනා වස්තු පොළවේ වැළලුවා. ඒ පොළවේ වැළලුවාට පස්සේ ඉඩම් හිමියා තමයි මේ වස්තුව නැත්තම් නිධානය ආහාර හංගපු දේ දන්නේ ඉඩම් හිමියා විතරයි. අහම්බෙන්ව මේ මිනිස්සයා මිය ගියොත් කුලියට එන මිනිස්සු මේ පස් පෙරලද්දී මේ වස්තුව හම්බ වෙනවා. අද මේ සුවිශේෂය අද මතක් කරන එක මේ වස්තුව හම්බ වුණාට පස්සේ මේ මිනිස්සයා ඒකත් ආයෙ වලල්ලා දාලා සල්ලි හොයාගෙන ඇවිල්ලා මේ ඉඩම සල්ලි දීලා ගන්නවා. එත මිල දී ගන්නවා. මොකද ඒක වටිනාකම දන්න නිසා. අපි නම් අද හම්මුණ නිධානය අරන් යනවා මිසක් ඒ ඉඩම සල්ලි වලට ගන්නේ නැහැ. ඒ නිසා අද සුවිශේෂයෙන් මතක් කරන්න මෙන්න මේකයි. ඒ හංගපු නිධානය වලල්ලා දාලා නැවතත් ඒ ඉඩම සල්ලි වලට ගැනීම. පුලිකාරය මේක දැනගෙන තමයි මේ ඉඩමේ වටිනාකම දැනගෙන ඒක මිල දී ගන්නවා. ඒක අපිත් මේ ලෙස උත්සාහ කරනවා. අපි ගොඩාක් කරන්නේ මේ ලෞකික දේවල් නෙමෙයිද හොයාගෙන යන්නේ. අපි ගොඩාක් වෙලාවට පාසල් සිසුවෙක් හැටියට අපි ඉගෙනගෙන ඒ ලෙවල් පාස් කරලා කැම්පස් ගිහිල්ලා උසස් තැනකට යන්න උත්සාහ කරනවා. ක්‍රීඩකේ තන් පරක්කම ගන්නාතුරු එයා සටන් කරනවා උත්සාහ කරනවා. රැකියාවක ඉන්න එක්කෙනා ඉහළ තනතුරක් එනකම් බලාගෙන ඉන්නවා. දෙමව්පිය දරුවන්ව රජවරුන් කරන්න උත්සාහ කරනවා. දේශපාලක බොරුවට හරි ජනතාව වෙනින් කෑ ගහනවා, ගිරිය පුප්පගෙන කෑ ගහනවා. මේ ඔක්කොම කරන්නේ ලෞකික දේ සඳහා පමණයි. මේ ඔක්කොම විනාශ වෙන බව අපිට මතක් කරනවා. ඒතර මේ අගනා මුතු වැටයක් ගැන කතා කරනවා. ඒකට මේ උපමාව තුලින් අපිට මතක් කරනවා අගනාකම දැනගන්නේ කොහොමද? අද අපි කොහොමද මේ මුතු වැටේ වටිනාකම දන්න දිලිස්සෙන නිසා අපි ඒවට රැවටෙනවද? ගල් කැටවල රැවටන මුතු වැටයක් කියලා. මීට ටික කලකට පෙර කාන්තාවක් මන් ළඟට ආවා. සුදු රෙදි කෑල්ලක උතාගෙන යම් කිසි ගලක්. ඇය කිව්වේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ගම එහෙම කිව්වා මට. ඒ බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි මහත්මයෙක් ඇවිල්ලා කිව්වා මේ මගේ ළඟ මැණිකක් තියෙනවා, මේක මට විකුණන්න යන්න විදිහක් නෑ, මට දැන් හදිස්සි ඔයා ගාව ඔය තියෙන රත්තරන් වරළු දෙකටත් වඩා මේක වටිනවා. ඒ වරළු දෙක ඊළ මේක ගන්න කාමත් පෙන්වන්න එපා, බෑග් එකේ දාගන්න. මේ කාන්තාව රත්තරන් වරළු දෙක දීලා මේ මැණික් ගල කියපු ඒ ගල බෑග් එකේ දාගෙන ඇවිල්ලා මට පෙන්වන සුදු රෙද්දක උදාගෙන යනවා. මේක මැණිකක් වෙන්න බෑ, මේක නිකම්ම නිකන් තිරුවන් ගලක් නෑ, කවදාවත් ගොඩාක් වටිනා බවක් ගින් අහන්න කියලා මැණික් වෙලෙන්දී ඇය ගිහිල්ලා ඇහුවා කිසිම සතයක්වත් වටිනාකමක් නැති ගලක්. මේ වගේ අපි ගොඩාක් වෙලාවට රැවටෙනවා මැණිකක් කියලා. ගොඩාක් දේවල් දිලිසෙන හැම දෙයක්ම හස්තරන් නොවේ කියලා කියනවා. ගොඩාක් වෙලාවට යන්නේ බොරු වටිනාකම් පසුපස්සේ ගිහිල්ලා ඒව තුළ රැවටිලා සමහරු මේ දේවල් දරවල අසහැරලා නිදන් හාරන්න යනවා වෙනත් පළාත්වල. සමන්දී දේවල් දරවල නෑ, ඉඩකට නෑ, ලැබිච්ච නිධානය නෑ. නිසා අපි හොයන්නේ මොනවද? වටිනාකම් මොනවද? අද පැවිදි පූජක අපටත් මතක් කරනවා අපට අපව අභිෂේක කරලා තියෙන්නේ දෙවනාංශයේ සමගින් අපගේ ඇතුළාන්තයේ ප්‍රීතිය සොයාගෙන ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය කරා ගමන් කරන්නත් අනිත් අයටත් ඒ ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය යොමු කරන්නට අපිට මතක් කරලා දෙනවා. ඔගේ මානුවැල්ලු දැල ගැන තිබේලියස් මොහොතේ දැල එලකුවම දැලෙන් අහුවෙනවා හැම ජාතියකම මාළු. එතකොට අපිට පේනවා ඒ හොඳ මාළු වාජන වලින් නරක මාළු විසි කරනවා. අතරත් එහෙමයි ජනතාව. කන්න නැති මාළු විසි කරන නැවත මොකද? සභාව තුලත් හැම වර්ගයේම ඇය ඉන්නවා. සුදු කළු උස මෙටි, උසස් කුලේ, පහත් කුලේ,
ජාති ආගම් පාට වර්ණ හොඳ නරක හැම කෙනෙක්ම ඉන්නවා. මේ හොඳ බීජ සහ නරක බීජ වැටෙන සරු පොළවේ වගේ අපි ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනේ. අවසාන කාලයක් එනවා. ඒ අවස්ථාවේදී ඒකට දේවල් සිදුවේ. ඒ නිසා සුදු මැසතුමා කියන්නේ එහිදී ධර්මිත කෑමක් වැළපීමක් ඇති වෙනවා. මොකද ඒකට උවමනාදී අපි එකතු කරන නිසා එහිදී ඇති වෙන්නේ ධර්මිත කෑමක් වැළපීමක් පමණයි. නිසා පිහියක් කතේ තියෙන පමණින් සර්ජන් කෙනෙක්ව මිනිස්සේ කරන්න බෑ. ඔහු අතේ පිහියක් තිබුණා කාව හරි මරන්න යයි. සර්ජන් යතේ පිහිය දෙන්නේ ලෙඩෙක්ව සුව කරන්න ඔපරේෂන් කරලා ලෙඩාව සුව කරන්නට මිසක් මරන්නට නෙමෙයි. සත්‍ය ලෝය කෙනෙක් දැක්කොත් ඔහු අතේ පිහියක් තිබුණා කියලා නඩු පවරන්න පුළුවන්. නමුත් පිහිය තියෙන්නේ ලෙඩෙක්ව සුව කරන්න මිසක් ලෙඩාව මරන්න නෙමෙයි සර්ජන් අතේ තියෙන්නේ. අපි තේරුම් ගන්නට ඕනේ හොඳ බුද්ධියකින් මේකට හේතුව මොකක්ද කියන්නේ. අපි ගොඩක් වෙලාවට අයිතු මිනිස්සෙක් නම් මිනිස්සු. ඒස මැදේතුමා හයවතාවක්ම අපිට කියනවා අවසානයේ දක්මිටි කෑමක් හැඳීමක් ඇති වෙනවා කියලා. මැතිතුමාගේ සුවිශේෂයේ 8:12, මැතිතුමාගේ සුවිශේෂයේම 13:42, 13:50, 22:13, 24:51, 25:50. මේ හැම එකෙම කියන්නේ එහිදී වැළපීමක් දක්මිටි කෑමක් ඇතිවන්නේ. ඇයි අපේ ජීවිතය ගැන මේවා දක්මිටි කන්නේ වැළපෙන්නේ? අපි ඩිපොසිට් කරලා තියෙන දේ අනුව තමයි ඉසේ සිදුවෙන්නේ. මේ නිසා ඒකට අපි සෑදී පෑදී ඉන්නට නම් අපි මොනවද එකතු කරන්නේ? ඒ අනුව පරණිලා ගන්න වෙනවා අපිට සොල්දරාගේ. ඊට පෙර අපිට කාලයක් දී තිබෙනවා සලකුණු මගින් කාලයක් දීලා තියෙන අපගේ ජීවිතය වෙනස් කරගන්න. සුද්ධවන්තය කියලා කියන්නේ ඒ අය මේ ඊයේ පෙරේද අපි මග්දලාහේ මරියා මංගල්‍ය සැමරුවා. අගස්තියතුමා මේ හැම කෙනෙක්ම පෞකාරය. අපිට ඔවුන්ගේ අතීතයේ වැරක් වෙන්නේ නැහැ. පහුගිය ජීවිතේ නෙමෙයි ඉදිරි ජීවිතේ. හැරිලා ආපු ජීවිතය ගැන අපි හිතන්න ඕන. ඉතින් පසු කාලේ මෙයා පහුගිය කාලේ මෙහෙම කරා කියලා නෙමෙයි දැන් හැරිලා ඇවිල්ලා යහපත් ජීවිත ගත කරන නිසා ඔවුන් සුද්ධවන්ත බවට පත් වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේව අදහගත්ත නිසා. සනින්දෙන් පිපිදී යුතු කාලයක් අපිට ඇවිල්ලා තියෙනවා. නිසා මැතිතුමාගේ සුවිශේෂයෙන් අපිට මතක් කරනවා ඔබගේ යාග පූජා නෙමෙයි මට අවශ්‍ය වෙන්නේ ඔබගේ හොඳ හිත දයාව. මැතිතුමාගේ සුවිශේෂයේ 12:07 කියනවා යාග පූජානෝ දයාව අනුකම්පාව මම කැමැත්තේ. 3:13:13 කියනවා දැක දැකත් රදප්නාසාද අසාසත් නසන නිසාද වටහා නොගන්නා නිසාද මේ මිනිස්සුන් වම් උපමා වගේ මතක් කරනවා. මෙතුමාගේ සිසේසේ 15:19 කියන නපුරු චේතනා මිනිමෙරුම් කාමරාග සල්ලාලකම් සොරකම් බොරු සාක්ෂි නික්මෙන්නේ හිත තුලින්ය. හෘදේ පූර්ණත්වයෙන් මුකේ කතා කරයි. 19:11 කියනවා එහෙත් දේව වරමක් ලැබූ අය මිස හැම දිනාටම මේ ප්‍රතිපත්ති පිළිපැදිය නැහැ. 19:11 එහෙත් දේව වරමක් ලැබූ අය මිස හැම දිනාටම මේ ප්‍රතිපත්ති පිළිපැදිය නැහැ. අපට කියන්න පුළුවන්ද අප කෙරේ උන්වහන්සේ කර ඇති සැලැස්ම අපි අවලතද අපි එකඟද? මේ දේවල් ජුජා ජාතිකයන්ට පහරක් වෙන්න ඇති. නමුත් පුරාණ කිව්සම මේ නීතිය කඩ කරන්න මේ උන්වහන්සේ ආවේ. ඒව නවසාවකට පත් කරලා මනුස්සයාව දෙවන වහන්සේට යන්නයි. ඒ නිසා යන්නේ ගබඩාකාරය ගබඩා හිමියා නවීන දේ පැරණි දේ අරගෙන එළියට එන්න. උන්වහන්සේ මේ පැරණි දේ නවීනතාවයකට නවසාවකට ගොඩ නැගුවා. අනේ නිසා අපිට මතක් කරනවා නවසාවයකට ගොඩ නගන්න. නිසා ස්වාමීන් වහන්සේ තුර ජීවත් වෙන හැම කෙනෙකුටම සතුට ඒ වගේම ඉහළට යන්නට අපිට පුළුවන් බව අපිට මතක් වෙනවා. එංගලන්තයේ සිටි ධාවන සූරයෙකු එරික් ලිඩල් කියන මනුස්සයා හොඳ ධාවන සූරයෙක් 1924 ඔලිම්පික් සූරතාවේ මීටර් 100 තරගයට ඔහු ඉදිරිපත් වුණා. නමුත් ඒ දිනේ දාලා තිබුණේ ඉරිදා දවස. ඔව් කියනවා මොන දේ ආවත් මම ඉරිදා දවසේ දැන් වහන්සේගේ දිනේ කෙලසන්න මම කැමති නෑ. ආගමික යුතුයකම් පහවා දෙන්න මම කැමති නෑ. ඒ නිසා මට ওই තරඟට ඉදිරිපත් වෙන්න බෑ. හැම කෙනෙක්ම දොස් කියනවා ඇයි මේ තරඟට ඉදිරිපත් වෙන්නේ නැත්තේ? ඔබට පුළුවන් නේ පළවෙනි තැන ගන්න. නෑ මම ඒක කරන්නේ නෑ කියලා ඔහු ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ
ඔහු මීටර් 400 තරංගයේ වෙනත් දිනක තිබිලා ඒ තරංගයේ ආරම්භ කරන අවස්ථාවේදී යනවා. ඒ ආරම්භ කරන අවස්ථාවේදී ඇමරිකන් ජාතික ජැක්සන් කියන මනුස්සයා කොළ කෑල්ලක් ඔහුගේ අතේ තියෙනවා. ඒකත් අරගෙන තමයි ඔහු දුවන්නේ. ඒ කුලේ තියෙන්නේ යමෙක් මට ප්‍රේම කරන්නේ නම් මාගේ පියාණන් වහන්සේ ඔහුට ගෞරවය කරනසේ. ඔහු ලෝක වාර්තාවක් පිළිදෙවා මේ 400 මීටර් 400 වල ඉතින් මීටර් 100 දිව නම් එහෙම වෙන එකක් නැහැ. නමුත් මීටර් 400 දිව වල ඔහු ඒ ගමනේ අවසන් කළේ ලොකු වාර්තාවක් තියෙනවා. ඒ වගේම එක ගමක ධනවත් ව්‍යාපාරිකෙක් හිටියා. ඒ වගේම ඒ ගමේම දුප්පත් සපත්තු මහණ කෙනෙක් හිටියා. මේ සපත්තු මහණ කෙනා හරි සතුටින් සැහැල්ලුවෙන් හිටියා. මේ ධනවත් මිනිස්සයා හැමතිස්සෙම හරි කනස්සල්ලෙන් ඉඳී රැඳ නිඳ යන්නේ නැහැ. සල්ලි කොහොමද ආරක්ෂා කරන්නේ? දොර ජනෙල් වහනවා, වටේ ඇවිදිනවා. හරි නිින්දක් නැහැ. මිනිස්සයා මේ සපත්තු මහණ මිනිස්සයාට ඉංග්‍රීසි අනේ මේ මිනිස්සයා සතුටින් ජීවත් වෙනවා, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. අවදාවත් කොඳුරන්නේ නැහැ. පවුලත් එක්ක සතුටින් ජීවත් වෙනවා. නිසා මොහුට රුපියල් 10,000ක මුදලක් දීලා දෙනවා මේක අරන් මොන හරි ජීවත් වෙන්න. මේ මිනිස්සයා සතුටින් ඒක බාර අරගෙන ඒක අල්මාරියේ දාලා එයාට ඉදාරා යන්නේ දෙන්නේ නැහැ. ඔහු මේ සල්ලි ආරක්ෂා කරන්න ගේ වටේ යනවා, ජනෙල් දොරවල් වහනවා. මම රෑනින්දක් නැහැ. පහෝදා නැගිට වෙලාවෙම ඔහු ඒ සල්ලි අරගෙන ගිහිල්ලා මේ ධනවත් මිනිස්සයාට දෙනවා. අනේ මට මේ මුදල් එපා. මට ඊට වඩා සැපවත් නිින්ද හොඳයි. මේ මුදලට වඩා කියලා ඒක දෙනවා. ඒ නිසා ගොඩාක් කාලවලට අපගේ ජීවිතය මුදලට, ධනයට, බලයට යට වෙලා මේ දේවල් වෙනවා. නමුත් සදාකාලික සතුට සැපත හොයන්න අපිට අමාරුයි. අපගේ භක්තිය කියන්නේ මොකක්ද? අපි සාන්තවර භක්තිය තියෙනවා, බාරහාර වෙනවා. අපි බාර වෙන්නේ මොනවටද? මොකක් වෙලාවට බාර වෙන්නේ? දූෂණයෙන් අහුවෙච්ච මනුස්සයව ගේරලා දෙන්න. මාන අපචාරයෙන් ගිරේට ගියාය. ඒව නිදහස් වෙන බාර වෙනවා. මේවා හරි දේවල් නෙමෙයි. බුදුන් වහන්සේ බොහෝ ගායක වැඩ සිටියේ සියල්ල අතහැරලා බුදු වුණේ. නමුත් අපි භෝගහයට කිට්ටු වෙන්නේ, වට වෙන්නේ සියල්ල ඉල්ලන්නට. අපි ඉල්ලන්නේ මොනවද? නාකොටින් බේර ගන්න වතුර කල 6ක් ගන්නම්, කිරි කල 6කින් නාවන්නම්, භෝගහ වටේ සුදුරේ දියලන්නම්. මේ වෙලලා හරියන්නේ නැහැ. තමන්ගේ දෙමාපියන්ට අඳින්න වස්ත්‍රයක් නැතුව ජාර ගණන් රෙදි ඔතනවා භෝගහ වටේ. නමුත් අපි කරන්නේ හරි දේද නරක දේද? ඉතින් බාර වෙන්නට ඕනේ මොනවද? නාකොටින්ම බේරන්නද? කුඩුකාරන්ම බේරන්නද? මේක හරි දේ හොයාගෙන අපි බාර වෙන්නට ඕනේ. නරක දේවල් කරොත් ඒකේ නරක ප්‍රතිපත්තිය අපිට ලැබෙන බව බලාපොරොත්තු වෙනවා. ජේස් කුරුසගත වුණේ සියල්ල අතහැරලා සියල්ල දෙවන් වහන්සේට පූජා කරලා. අපි කුරුසේ වටා එකතු වෙන්නේ සියල්ල ඉල්ලන්නයි. අපි ඉල්ලන්නේ මොනවද? බාරහාර වෙන්නේ මොනවටද? හොර කසිප්පු පෙරල අහු වෙන්න එපා කියලා බාරයක් වෙන්න. හොර හරක් ගෙනිනකොට ඒකෙන් බේර ගන්න. මේවා හරි දේද නරක දේද, වැරදිද හරිද කියන එක අපි එක එක්කෙනාට බාරයි. ඒ Hindu ආගමේ භගවත් ගීතයක තියෙනවා කතාවක්. කපුටෙක් දවසක් මස් කෑල්ලක් අරගෙන අහසේ පියාසර කරනකොට කපුර රෑනක් එනවා මේ මිනිස්සයා මේ කපුටාගේ පස්සෙන් මස් කෑල්ල උදුරා ගන්න. කපුට තවත් වේගෙන් දුවනවා. හරියන්නේ නැහැ. ලොකු කපුර රෑනක් එනවා කෑ ගහන. මොකද දන්නවා කපුට කෑ ගහන බේරිලක් නැහැ. මේ කපුට කල්පනා කරනවා මේ මස් කෑල්ල නිසානේ මේ කපුට මාත් එක්ක ඉන්නේ කියලා මස් කෑල්ල බිම අසාරයි. සියලුම කපුට මස් කෑල්ල දිහා යනවා. කපුට නිදහසේ ඊනා පියාඹගෙන යනවා. වර්තමානයේ ලෝකේ සියල්ල අපි අයිති කරගන්න යනවා. නමුත් අපි ගොඩක් වෙලාවට සාර්ථක ජීවිතයකට, සැහැල්ලු ජීවිතයකට යන්න නම් අතහරින්නට ඕනේ. සියල්ල බදාගෙන හිටියොත් අපිට දෙවියන් වහන්සේ දිහා යන්න හම්බෙන්නේ නැහැ. සියල්ල සැහැල්ලු වෙන්නේ උන්වහන්සේ කියනවා මගේ බර නිති සැහැල්ලුයි. මා වෙත එන්න, මම ඔබගේ බර සැහැල්ලු කරනවා. අපි හුඟක් වෙලාවට බර කරේ තියාගෙන යනවා. අපිට ඒකෙන් නිදහසක් ගැලවීමක් නැහැ. ජාතකතුමාගේ සුවිශේෂී කියවීමේ ලිපියේ තියෙනවා, හතර එකේ තියෙනවා, ඔබ අතර ආරවුල් සහ කලකෝලාහල ඇතිවන්නේ කෙසේද? ඒ ඔබේ තෘෂ්ණාව නිසා නොවේද කියලා. මෙතුතුමාගේ සුවිශේෂයේ 15:19 තියෙනවා, කටින් පිටවන දේ නික්මෙන්නේ
සිතින්මයි සියලුම නරක චේතනා ඇතිවන්නේ සිතින්මයි ඒ නිසා හට ප්‍රවේසම් කරගෙන ජීවත් වෙන්න කියලා බයිබලයේ සඳහන් වෙනවා ඒ නිසා අවසන් කරන්නට මම ඔබට මතක් කරනවා විශේෂයෙන් ශ්‍රී ලංකාව ලෝක විනාශය දක්වාම දියුණු වෙමින් පවතින රටක් අවදාවත් දියුණුවක් දකින්නේ නැහැ දියුණු වෙමින් පවතින රටක් මන්ද අපේ ජනතාව කරන දේවල් අපි දන්නවා මැලේසියාවේ ගොඩනැගුවේ ඒ ජනනායකයා මහතීර් මොහමඩ් කියන මහත්මයා හෘදයාබාධයක් වැළඳුණා ඒ හෘදයාබාධය වැළඳුනාම විශේෂ ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුවට ගෙන යාමට ලෑස්ති කරා ඔහු තරයේක ප්‍රතික්ෂේප කරනවා ඔහු කියනවා මගේ රටේ වෛද්‍යවරුන්ව විශ්වාස කරන්න නැතුව මම පිටරටකට යන්නේ නැහැ මගේ ජනතාව යන්නේ අහවල් රෝහල් වල මාවත් ගෙනියන්නේ නැතත් මම මගේ වෛද්‍යවරුන්ව විශ්වාස කරනවා ඒ රටේම ඔහුට ඒ සල්ල කර්මය සිදු කරලා සනිබුමා කියන රාජනායකයා ලෙස මගේ රටේ වෛද්‍යවරුන් ගැන මට විශ්වාසයක් නොමැති නම් සාමාන්‍ය ජනතාව ගැන මගේ නායකත්වය ගැන ඔවුන් මාව විශ්වාස කරයිද කියලා ඔහු රට ගොඩනැගුවේ එහෙමයි මෙවන් නායකයන් පත් කර ගැනීමට තරම් බුද්ධියක් අපේ ලංකාවේ අයට තියෙනවා දැන් කෑ ගහයි අරව දෙන්නම් මේව දෙන්නම් කියලා මොනවා දුන්නත් අපිට පේනවා අද සමාජයේ යන සත්‍යය අවුරුදු 70 ගණන් වෙනවා තවමත් අරග කරන්නම් මේක කරන්නම් කිව්ව මිසක් මොනවත් කරලා නැහැ දැනුත් තියෙනවා බෙර දුන්න මේව කරන්න හැමෝම හැම පක්ෂෙම හැම ජාතියෙම එකයි එකම දේ තමයි එහාට මෙහාට පෙරගෙන එක කොහොමද වෙන්නේ සිද්ධියක් දෙයක් වෙලා නැහැ ගොඩක් වෙලාවට දේවල් වලින් ආරක්ෂා වෙන්න යන්ත්‍රයක් වඳිනවා යන්ත්‍රයක් ගැට ගහ ගන්නවා හැම දෙයකින් ගැට ගන්න රාජ්‍ය නායකයෝ පවා අපේ පියාණන් කෑහා යන්ත්‍රයක් ගැට ගහලා කියනවා රෙදි වැල්ලක් යටින් යන්න එපා ගියොත් ඒකේ බලය බිඳෙනවා එයිද යන්නේ නම් යන්ත්‍රය බලන්න ඕන රෙදි වැලක් බෙල්ලේ උදාගත්තා නම් හොඳ නැද්ද රෙදි වැලක් ඊට වඩා බලය තියෙනවා නම් රෙදි වැලක් උදා ගන්න ඒ නිසා අපි හොඳ දේවල් තෝරගෙන මොකක්ද හොඳ දේ කියන එක අපි බුද්ධියෙන් හිතන්න ඕන ඒ නිසා කල්කටාවේ මද තෙරේසාගේ යාඥාවකින් මම අවසන් කරන්න ඇය කියනවා මාගේ දෙවියනි පසුපසට යෑමට මට අවශ්‍ය නොවේ මාගේ සංගේ වන්නේ දිලිඳුඤ්ඤ ඔවුන්ගේ ආරක්ෂාව මගේ ආරක්ෂාව ඔවුන්ගේ සෞඛ්‍යය මගේ සෞඛ්‍යය මගේ නිවස දිලිඳුන්ගේ නිවාසය හුදෙක් ඔවුහු දිලිඳුන්ව දිලිඳුන්ගේ දිලිඳුන් විස බීජ ශරීරගත වේ යයි කියා ඔවුන් ළඟට කිසියෙකු නොඇත අපවිත්‍ර වේ යයි කියා ඇසුරු නොකර අඳින්නට වස්ත්‍ර නොමැති නිසා ඔවුහු දේවස්ථාන නොඇත ඔවුන්ට කන්නට දෙයක් නැති නිසා ශරීර ශක්තිය ද නැත. ඔහු මරණයට සමීප වූ ජීවතුන් විසින් නැතකනු ලැබූ පාරේ ඇදගෙන වැටෙන අය. ඔවුන්ට හැදීමට ඇස්වල කඳුළු නොමැත. ඒ නිසා දෙවියනි ඔවුන්ට අනුකම්පා කළමි. පිතාගේ පුත්‍රයාගේ ශ්‍රේෂ්ඨාන්තිකේ නාමෙන් ආමි. අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. පහසහ පොළවද පෙරෙනු වෙන සියලුම අවදාළ සියලු බල දෙවියන්න් කෙරෙහි විශ්වාසවත් වෙමි. දෙවියන් වහන්සේගේ එකජන්ත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම ගාණක් පෙදල පියාණන්ගේ ජනිතෝසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියොද ආලෝකේ ආලෝකේද नमस्ते
स्वर्गराज्य पिलिबंदव दहम पनिविडय लोकुरा पतुरुवमिन विश्वीय स्वभाव मेहवन्नाहु अपशुद तुम्पियानंद रदगुरु पूजक पदिसम आशीर्वाद कर शुद्ध तुम्बलेन पुरवा दिव्य संरक्षण तुल निरतुरु रकगन्ना पिनीस प्रज्ञावदानय कर मानव हितवादी पालक्यं तुल जनता सुबसित सलसी मद अवश्य प्रज्ञाव दाने करण पिनीस स्वामी अपकर्मी आत्मा सावधाने स्वकीय पुत्रनंगे स्वरूपयज समानवन पिनीस अपकेंदवा महिमेट पत्करन्ना बुद्धिव्यान वहन्सेगे वचने अनुव अप जीवित हेडगा स्वा गैनीमटत एतुलिं देवराज्य लोकुरा गेन यन धर्म दूतैन वीमट अपट अवश्य मग पेन्वीम दानय करण पिनीस स्वामी अपकर्मी आत्मा सावधाने समुदु केत अस्वदीमट देव केदवीम बहुल कर एतुल समुदु मिदु यन सश्रेक किरीमट विसिरयान बटलुआन एक राशि किरीमटक यहपत एनेर वरुन शुदो स्वभाव वेत दाने करण पिनीस स्वामी अपकरणे आत्मा सावधानव अपने पावचले के दिन दे पेन टोपु करम मेघी दे अप स्वामी नन जेश कृत तुमन दे साम अप लबेवा आमीन Oh, but the love of the sun.
සහෝදර සහෝදරනි මාගේ සහෝදරගේ යාගේ සීල බල දීපේරණ වහන්සේ ප්‍රසන්න පිණිස ආඥා කරන්න ස්වාමී වහන්සේගේ නාමයෙන් ප්‍රශස්තව සම්මත ප්‍රසන්නාද අපරණ මනෝන්සේගේ මිසුද සභාවට ප්‍රයෝජන ප්‍රසන්නාද උපවාදිනි ස්වාමී වහන්සේගේ යාගේ පිළිගන්න සේක්වා දෙවි ස්වාමීනි වහන්සේගේ ත්‍යාගවන්තකම නිසා අප ලබාගත් මේ පඬු අපි වහන්සේ කුද කර සිටින් ඒවා පිළිගෙන ඔබතුමන්ගේ පරිශුද්ධ අපිරහස බාරපත් කරන්න කරුණාකර මැන වහන්සේගේ වරප්‍රසාදය අනුභවයෙන් එදිනෙදා දැහැන් ගවින් දිවි ගෙවන්නටත් සදා ආනන්දයට පංකාරයන් වන්නටත් අපට මග සැලසුව වෙනව මේකීදී අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨතුතු වහන්සේ සම අපට ලැබේවා ආමේන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ අපගේ දෙවියන්වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ වගේ උත්තරේතුත්‍යාවකි. පරිශුද්ධ පියාණනීය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයන් ජේෂ්ඨතුන් වහන්සේ මගින් සමකල්ලීන සමතන්නේද අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකේ. වහන්සේ සිළු දෙමෙවිය වහන්සේගේ වාක්‍යනන් වහන්සේ හේතු කොටගෙන අප මුදා ගන්නා ගැලවුම් කරවන වශයෙන් වහන්සේ තුමාණන් අපේ දෙවිවසේක උන්වහන්සේ සුද්ධාත්මන ඥානභාවයෙන් මිනිස් භාවගෙන කන්වරයන් ඉන්න පන්සේක උවහන්සේගේ කැමැත් ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දැත් විහිදා අධික වේදනාවෙන් මරණයටපත් වී මරණය පරාජය පුරුත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිසුද්ධ ජනතාවක් වශයෙන් උවහන්සේ හිමි කර දුන්සේක ඒහෙන් සරදූ දනසේ සුද්ධාන්තයන් සමග අපි උවහන්සේගේ මහිමේ කණින් මෙසේ ප්‍රකාශ කරමු ඒසේ යදිනේ මේ පඬු අපෝදේ සාප ස්වාමීන් වහන්සේ ජේසුතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශුද්ධිරද්වාර පස්තුන සඳහාය. උන්වහන්සේ දුක්සයක මරණයේ කැමැත්තෙන් තමන් පවරාදෙන පෙර ඌපේ රැගෙන තුති පුදා ඒකඩා මිසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ උපදේශ පවරාදෙනු ලබන මාගේ ශරීරයයි. ආත්‍රි භෝජනයේ වැළඳ වූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන් දුන්සේක. ඔබ සැම මේන්ගෙන පාණය කරන්න සැබවින්ම මේ අභිනව වූ අනන්ත වූ දේශමේ මාගේ රුද්‍ර කුසලානයි. ඔව් කමා සඳහා බෝධි සාද සීල මනුස්සයන් දෙසා දේවගුණ ලබන්නේ මාසේ කිරීම පිණිස මේ සිදු කරන්න. විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී උපවහන්සේ පුතුසේක ස්වාමිනී උපවහන්සේ උත්තරුසේක ස්වාමිනී උපවහන්සේ නැතුවයිනසේක ඒ හේන් පියාණියම් නාහසේගේ මරණය දුක්ඛාණය සිහිපත් කරමින් ජීවන දායක කෝපියද ගැලේව දායක කුසලාණද අපි උපවහන්සේ පුද කර සිටින් ඔබමයේ සිටින්න වගේ පූජාසනයේ සේවය සඳහා නෝර්නා දාසේ කුමාව තෝරා ගැනීම ගැන මම වහන්සේ කුති කරමි. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ශිරුදීරයට සහභාගී වන අප සැම දෙනම සුද්ධාත්මනනිසින් එක්සත් කරුණු ලබන ලෙස අපි වණක වැඳසිටිමු. ස්වාමිනී මුරළුවේ පෙතර පාත්‍නා වහන්සේගේ සුද්ධෝස වාසී කළ මැනව පළනි ප්‍රැන්සිස් නමැති අප සුද්ධෝතම පියානන්ද හැරලැන්ද නමැති අප රජ ගුරුතුමන්ද සීල්මු රාජප්‍රසාදින් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිස සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් අඬ සලසන මැනව උත්තානේ බලාපොරොත්තු ඇතිව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන් වහන්සේගේ දයාන කම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයෙන් පිළිගත මැනව අප සියලන්ට දයාන කම්පා කළ මැනව
භාගවත් දේවාසානන කන්න මරියාවන්ද භාගවත් අපොස්තුලවරුන්ද සෑම කල්ලිම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව සිරසුද්ධාන්තයන් සමග සදා ජීවනයේ සහභාගී වීමට අපසුදු සංකල මැනව කවුද වුණා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර ජේෂ්ඨතුන් වහන්සේ මගින් අපට වරන් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සීල බලක දීපියාණනේ සුදාතනන්හා සමග එක් වෙරවසන්නා වහන්සේට සකල ගෞරවය මහිමය සදාකාලික වේවා स्वामी स्वामी मेन देवाज बालक्यान मेन लवे पौहर हंसे उन्हांसे के भोजन के निमल अभी समदिन भाग्यवंत हुए स्वामी उपहांसे मागे निवसित वर्णन मवस्तु से करनी ये वचनियां पपना बदाल वर्णन इंट मागे आत्मे सुवर्णन यादर सहोदर सहोदरनी निदिव पूजा निदिव सप्ताह वांसे जाने कराने ने के आत्मे कले से लबागे निमसंधा इदें करनिया क्या और भक्ति सहभागी आत्मिक लेस जेसु स्वामी दारुवान लबा गैनीम जेसु स्वामी दारुनी ओब वहां से सप्रसादे वैड सिटिन बाव मम विश्वास करमी सियलुम करुणावान ओब गेन लबा गानट पुलुवान बाव अदहा गानीमी मेवन तुरुम ओबट विरुद्धव कलान दलवलट बहो से विक्षोपवेमी मागे मुलु हर देन මම ඔබට ආදරේ වෙමි මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සුඳේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලක අහක් නොවන්නට මට කරුණා ආමෙන් Thank you.
महोत्तम यानन वहांसे तरवाटु करने लेसा
मोक्ष सेनाधिपति नुगवहंस आत्म्या विनाश करन पिनिस लोके दुपेन विदिन सातां सहा अनेक दुष्टारूपींद देवानुभावे निरेट हेला जमनवासुदे आमें मोहते स्तुति वंदना देवियानन वहंसे अद वगे दवसक लबा दीम गेन वगेम मेट दायक वेन सियलु देना स्तुति वंदना विशेषयेन मोरटे मलिंद्र महात्म्यट स्तुति वंदना मे कार्तव्येट ब्रह्मवेश महांसेला तमंगे पौले राजकार्य पसक दाला मे संधा वेसयेन गेन मलिंद्र महात्म्यट विशेषयेन स्तुति वंदना लन महात्म्यट स्तुति वंदना वगेम मलिंता सह डिलंक युवराट स्तुति वंदना करन सेवा वगे करनवा अनागत बलवृद्धि सेवा किला प्रार्थना करनवा लेरोय सह युवराट स्तुति वंदना अमेरिका विसिट निमोते नरवनी नोबल डेवलपर स्तुति वंदना वगे बलवृद्धि सेवा किला प्रार्थना करनवा कनाडा रे मलिंता भंडार महात्म स्तुति वंदना रवि बुला सिंगल महात्म स्तुति वंदना वगेम मार्गते धर्मश्री महात्म्य डग्लस महात्म्य सुरेंद्र महात्म्य स्तुति वंदना ऐसान महात्म्य वगेम गीतिका पांडा ने दूधर वंडर पूजा सहित दर वंडर मगे वंत स्तुति उदतर सिटिना देन अपि हस्त बाकरने आज्ञा भक्ति सहभागी हूं देवी स्वामिनी शरीर दुर्बल कविं पीड़ा विंदे ओबगे असरण दासयन लेस ओबगे दयावर नित्य मुकल मेनव ओब मे वात्म्यंगे वटिनाकामिने करेवा प्राणवत् कल मेनव दुख विंदीमे मार्गेन शुद्धवंत बव ओब देवानुकंपावे बलेन शरीर स्वयत् लबा दुन मेनव जेस्कित स्वामिनी मनुष्यं गलवा गनीम संदहा अपमिनिस भवगत भगवानसे रोगातुरयन सोपत् कलसेक आत्मिक सासारिक स्वय बलापुरत्वेन सिटि මෙවගේ දාසෙන් දස කරුණා බැල්මේලා වදාළ මැනව ඔබ වහන්සේගේ නාමයෙන් අපත්තවන මොහ ඔබගේ බලයෙන් නගාලුව මැනව ඔබගේ ආධාරයෙන් සැනසුව මැනව එමකින් නොන්ගේ ධෛර්යය වැඩි වේවා අයාපත දුරු වේවා මේ දුක් වේදනා වගින් අපගේ දුක් ප්‍රාතිර සහභාගී වෙන සැනසුව වහන්සේ ඒ තුලින් නොන්ට ලැබෙන විපාකය ගැන මෙනෙහි කර සැනසීමට හේතු වේවා सुरलवे दिव्यनी मनुलवे दिव्यनी सुरतावयंगे दिव्यनी आदिमित्रोरुंगे दिव्यनी दिवस प्रसादोरुंगे दिव्यनी अपोस्तलोरुंगे दिव्यनी प्राण परित्यागोरुंगे दिव्यनी उच्चारणवादिंगे दिव्यनी कन्यावंगे दिव्यनी ओब अपगे सहायट वरिन सेक्वा ओबगे नामे उच्चारणे क्रियेवेन सियलु शत्रुओ विश्रियत्वा दुम पहवेन्नाक्मे नोन दुर्वेवा ගින්න ඉදිරියට දෙවෙන්නාක් වෙන්න ඕන් පාවයත්වා සියලු මනුස්සයන් ආයාපතින් මුදවා වහන්සේගේ සුවේ සහනය ලැබ සතුටින් දිවි ගෙවන වරන් ලබත්වා ඔබගේ නාමයේ සදා දිනේවා අපි ආඥා කරමු දෙවි ස්වාමිනි වහන්සේගේ මරණයේ දුක්ඛානිත සදාතන සිහිවටේ වෙන දිව්‍යමය ප්‍රසාදින් දාණයෙන් අපි පෝෂය වූයෙමු මේ වහන්සේගේ මහත් ප්‍රේමයෙන් කිලිනය අපට සදාතන ගැලවීමක් කර දෙන උතුම් නිදාණයක් වේවා මේ කීදී අප ස්වාමින් වන ජේසුස්තුමන් දෙසාම අපට ලැබේවා ආමෙන් මේ මාසෙ 30 වෙනිදා හවස 6ට සුද්ධෝපය අපේ දේවස්ථානෙ සිදු වෙනවා අගෝස්තු මාසේ 1 වෙනිදා උදේ 9ට පූජාව සහ සත්සද ආශිර්වාදයේ දේවස්ථානෙ සිදු වෙනවා මලින්ද මහත්තයා ආරාධනා කරන එක සහභාගී වෙන්න කියලා स्वामी महंसेव समदोन सेक्वा ओब समदोन सेक्वा सीरु बरते महोत्तम आनंदन पियानोद पुत्रयानोद शुद्धात्मज समासीर्वाद कर आरक्षा करन सेक्वा आमेन यन्न सामेन्हा प्रेमेन जीवत्वन्न दिव्य महंसेक स्तोत्रवेवा Oh,
स्वामी पिता के पुत्र आगे स्वामी नाम जय श्री कृष्ण।